තරණ බුදු පියාණන් වහන්ස ලෝකයේ අපේ ජීවිතය ගලාගෙන යන හේතුඵල දහමත් එක්ක එතනදී ඒ කියන්නේ අපි පෙර පෙර ජීවිතවල කරපු දේවල් මේ ජීවිතවල අපි හොඳ නරක දෙකම විපාක විඳිනවා එතකොට ඒ පෙර ජීවිතවල කරපු නරක දේවල් වලට අපිට මේ ජීවිතේ කළ යුතු දෙයක් තියෙනවද ඒ අවස්ථාවන් වල දැන් සාමාන්‍යයෙන් දැන් කැන්සර් එකක් වගේ එන්නෙත් ඔබ වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ පෙර කරපු අකුසල පාප කර්මයක් කියලා. එතකොට මේ අනුබුදු පියාණනි අපිට එතෙන්දි කළ යුතු දේවල් තියෙනවද ඒ අවස්ථාවන් වල? මොකද මම අහලා තියෙනවා දේශනාවක මේ අර අරහතුන් වහන්සේ කෙනෙකුගේ නැගණියක් එන්න නැතුව ගෙදරට ඩිහම එතුමේ එළියට එන්න නැතුනම අහපුවාම කියලා තිබුණා මේ අර එයාට සමය රෝගයක් හැදිලා එයාට එළියට එන්න බෑ කියලා ඒකට එතකොට උන්වහන්සේ දේශනා කරලා තිබ්බා අර තමන්ගේ තියෙන ආස කරන බඩු රත්තරන් බඩු විකුණලා මේ ධර්මශාලාවක් දකෝ දහ දාන්න එහෙම කියපු කතාවක් ඒ වගේ ස්වාමීනි මං අහන්නේ අපිට ඒ ඒ පෙර කරපු අකුසල කර්ම වලින් ඒ පව් වලින් මිදෙන්න යම් යම් අවස්ථාවල කළ යුතු දෙයක් තියෙනවද කියන එක කරන්න බොහෝ දේවල් බොහෝ සූත්‍රවල බොහෝ ධර්ම දේශනාවල බුදුහාමුදුරුව දේශනා කළ තියෙනවා මහා ප්‍රඥන් වහන්සේලාත් දේශනා කළ තියෙනවා මේක තමයි සතර ඔය කමා කර ගැනීම පළවෙනි එක කැපකොට පින් අනුමෝදන් කිරීම දෙවෙනි එක පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවලා සියලු අර සියලු සත්වයන්ටම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ චේතනාව ඇතුව බිහි වූ සියලු සත්වයන්ටම යහපතක් සිතක් ශාන්තියක් වේවා සුවයක් වේවා හැබැයි මේක මුළු හදවතෙන්ම බොක්කෙන්ම මේ පරම මෛත්‍රිය පතුරවන්න ඕන හිතේ එකක් තියාගෙන යටි හිතේ මොකක් හරි තියාගෙන එක මිනිහෙකුට අර අනික් මිනිස්සුන්ට දීලා හරියන්නේ කමා කර ගැනීමත් සියලු දෙනාගෙන් කමා කරගන්න පුළුවන් වෙන්න ඕන ඒ වගේම කැපකොට පින් අනුමෝදන් කිරීමත් සමසේ පොදුවේ කාටත් සමානව අඩු වැඩි නැතුව පින් දෙන්න ඕන පවරන්න ඕන අනුමෝදන් කරන්න ඕන ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන්න ඕන දැන් මෙතෙන්ට ආපු මෙතෙන්ට එනවා දැන් අපි මේ 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 මීරිගම අවුරුදු 10ක් වෙනවා මේ අවුරුද්ද ඉවර වෙනකොට මං හිතන්නේ ලක්ෂ ගණනාවක් මිනිස්සු ඇහිලා තියෙනවා ලෙඩ්ඩුම තමයි වැඩි ඇහිලා තියෙන්නේ ඇහිලා තියෙන වැඩිම ලෙඩ්ඩු මේ ලෙඩ තියෙන මිනිස්සුම හැබැයි කැන්සර් හැදිලා ආපු අය එක 3-4000ක් 5000ක් හිටියා ඒ අය කැන්සර් හැදිලා දැන් දොස්තර මහතුරු ගියාම මහරගම රෝහලට යන්න බලාගෙන හිටපු මිනිස්සු මෙතෙන්ට ආවා අපි ඒ අයට මේකට ප්‍රතිකර්ම කියා දුන්නා සියලු දෙනා ඊට පස්සේ ඒ ප්‍රතිකර්ම නිවැරදිවත් නියමාකාරයටත් කර බොහෝ දෙනෙක් ඊගාවසරේ යනකොට ඔයාට කැන්සර් එකක් නැහැ දැන් ඔයා නිදහස් වෙලා තමයි මෙතනත් ඉන්නවා දැන් හැබැයි මම කියපු අපි කියපු විදිහට නෙමේ වෙන විදිහකට ඔය බෝධි පූජා කළා යාඥා කළා ඉල්ලලා අර මම කළා විලදේ හොඳ කරගන්න හදාගත්තේ ඉන්නේ ඒ අයට මේක ලැබුණේ නැහැ නමුත් නියම විදිහට කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කළා පරම මෛත්‍රිය පතුරලා ධම්මානුධම්ම ප්‍රතිපදා විහැසුරුණා නම් තමන්ගේ ලේ ධාතුව ඉබේම පිරිසිදු වෙනවා. ඒ ලේ ධාතුවයි පිරිසිදු වෙන්නේ. ලේ ධාතුව පිරිසිදු වුණාම අර කැන්සර් එකේ අර ඔක්කොම ගති ඉවර වෙනවා. මේ ඔබ කුසලයේ පිහිටනකොට ලේ ධාතුවයි පිරිසිදු වෙන්නේ. වාපිච්ඡම් තුනයි සමනය වෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට ඔබේ වාපිච්ඡම් තුන තුන් දොස් කිපෙනවා කියන්නේ විසම වෙනවා කියන්නේ රාගයෙන් සෙමකෝප වෙනවා දේශයෙන් පිටකෝප වෙනවා මොහෙන් වාතේ කෝප වෙනවා හැබැයි එකක් විතරක් කෝප වෙන්නේ නැහැ දැන් රාගයෙන් ප්‍රියදේ මනාපදේකට කාම විතක්ක කළ ඇලුනනම්
පිටව සෙම විතරක් නෙමෙයි කෝප වෙන්නේ සෙම විසම වුණාම වාපිත් සෙම තුනම කෝප වෙනවා ලේ ධාතුවම කිලුටු වෙනවා තුන් දොස්ම කිපෙනවා සියලු ආකාර වූ දුක් රැඳෙනවා ඒකන මං කිව්වා අර රාගයයි දේශයයි මොහයයි තුනම එකවරම උපදිනවා ඉපදින් නැන්නම් තුනම මිදී නිදහස් වෙනවා ඉතින් ඒක නිසා මිනිස්සු හැටියට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ නිවම මාර්ගය අහගෙන අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයාට ඔය කායික මානසික වශයෙන් ඇතිවෙනා වූ සියලු අසහනයන් අබාධ අපහසුකම් දුක්ඛිත බාල ගිලාන ආබාධ සියලු දෙයින් මිදී නිදහස් වෙන්නට ඒක ප්‍රමාණවත් ඒක හොඳටම ඇති හොඳයි පහන්සේ නේද හොඳයි එහෙනම් අපි